Double cleaning crystals and double perfume look samaga nava best ever sunlight. Lesi onam ATM ekada yanna run kaasi dina ganna Lankape kaage priyathama Melbourne biscuit den 130ක් සීනි අඩුවෙන් රස දන්න කාටත් හරිෂෝ විතරයි ලෙඩීස් අනිප වුණා නේද මේ ඒ කියන්නේ අපිට යන්න පුළුවන් ද නර්ස් එහෙමනම් බෑ මොකද මෙයාට හැදිලා තියෙන්නේ නම් සාමාන්‍ය ලෙඩක් නෙමෙයිනේ හැබැයි ඉතින් මට කියන්න පුළුවන් මෙයා සුවාතරපත් වෙනවා කියලා නะ තාත්තා බලා ගන්න හොඳේ මොකද එළියේදී ඕන තරම් අය අපිට හම්බ වෙන්න පුළුවන්. ඒත් අපිට ඉන්න එක තාත්තා ඉන්නේ නේද? ඒ තාත්තට මොනවා හරි දෙයක් වුණොත් අපි ඉඳලා මොකටද නේද? ආ මට බොකුතු නැහැ චූටි. බය වෙන්න එපානේ මේක පොඩි අමාරුවන්නේ පොඩි පපුවේ අමාරුවක් තාත්තා පොඩි හાર્ට් ඇටැක් කියලා જાතියක් නැහැ අනිත් එක තාත්තට ඇවිල්ලා තියෙන ස්ට්‍රෝක් එකක් මං ඔව්ව දන්නේ නැහනේ පුතේ දැන් දොස්තර මහත්තයා ඉන්නේ ඊට පස්සේ ඔය අයත් එක්ක කතා බහ කරගන්නකෝ තාත්තා බය වෙන්න එපා මේ ලෝකේ හැම ලෙඩටම බෙහෙත් තියෙනවා බෙහෙත් ටික හරි වෙලාවට ගත්තාම තාත්තව ඉක්මනට සනීප වෙයි. ලෝකෙටද බලන්නකො සේමිනි. දෙම්මට බය වෙන්න දෙයක් නැහනේ. දොස්තර නෝන කෙනෙක් ළඟ ඉන්නවනේ නේද? ඔයාලට මතකද පොඩි කාලේ මං අසනීප වුණාම මෙයා අපිට කියනවා තාත්තා ලොකු වෙලා අසනීප වුණාට බය වෙන්න එපා. මං කවදා හරි දොස්තර නෝන කෙනෙක් වෙනවා රීමේ කියලා මතකද ඒක? ඒක නම් මට මතකයි. හැබැයි ඉතින් තාත්තා සනීපුණෙත් එයා හින්දම තමයි නේද සෙල? ඔව්ව මෙව්ව දැන් කතා කරන්න ඕනේ නැහැ නේ සෙමිනි. කවුද දන්නේ මට මොන හේතුව නිසා සනීපුණාද කියලා? දරුවට ඔව්ව කියලා තේරුමක් නැහැ. කොහොම වුණත් මම ඇත්ත දන්නවනේ තාත්තා. මම ඩොක්ටර්ට කතා කරන්නම්කො. लज्जावट अपहसुतावट पत्ते मम नीता
මට හොඳටම තේරුණු දෙයක් තමයි අපේ හාමුදුරුවනේ මේ වෙලාවේ මහ ලොකු විසඳුමකටත් වඩා වැඩියෙන් එයාගේ හිත හදාගන්න උපදෙස් ටිකක් තමයි අපේ හාමුදුරුවනේ ඕන කරන්නේ. හොඳමයි. අපි කතා කරලා බලමුකෝ. මට මේ ප්‍රශ්නේදී මුලින්ම මතක් වුණේ ඔබ වහන්සේව. ඒ මොකද දසුනි මිස්? මමත් කොයිතරම් ලොකු ප්‍රශ්නයකද අපේ හාමුදුරුවනේ හිටියේ. ඒ කාලේ ඔබ වහන්සේව මුණ ගැහිලා කතා බහ කරලා භාවනා කරලා හිතලා හිතලමනේ මමත් හිත හදාගත්තේ අපේ හාමුදුරුවනේ. හොඳමයි. අපි එහෙනම් ඒ පැත්තට ගිහිල්ලා කතා කරලා බලමු. එහෙමයි අපේ හාමුදුරුවනේ. ඒ ළමයා දැන් වෛද්‍යවරියක් වෙන්න යනවලු නේද? එහෙමයි එහෙමයි. අසෙනි සුපත්ත මොකද්ද මේ දරුවගේ නම කිව්වේ? මං අසෙනි. අසෙනි මොරවක හම්බුරනේ. මට දසුනි මිස් විස්තර කිව්වා. බැඳීම් තමයි මේ හැම දෙයකටම මුල නේද පුතේ? අල්ලගත්තු දෙයක් අතාරින්නම වෙනවා. ඒක භෞතිකද මානසිකද හැඟීම්ද කියලා නෑ. කිසිම දෙයක් ඉතින් අල්ලගෙන ඉන්න බෑනේ. එහෙමයි අපේ හැමතරනේ. අනෙක ඉතින් මානසික දේවලුත් අපේ අවශ්‍යතා මත පිළිවෙලක් හදාගන්නවනේ. එහෙමයි. මුලින්ම අපි උඩින් තියාගන්නවා අම්මා තාත්තා සහෝදර සහෝදරිය. ඊට පස්සේ තමා ආදරය කරන පෙම්වතා පෙම්වතිය. මෙයාලත් එක්ක ඉන්න తాවකාලික සතුටට අපි මේව තදින් අල්ල ගන්නවා. එහෙමයි අපේ හැමදෙරෙම. මට තේරෙනවා ඔය දරුවගේ හිතේ තියෙන පීඩනේ. ඔය ළමයාගේ සිතුවිලි අපිලිවෙලක් වෙලා තියෙන්නේ. අපේ තියෙනවා භාවනා වැඩසටහනක්. එන්න ඒකට සම්බන්ධ වෙන්න. හොඳමයි අපේ හැමදෙරෙම. මමත් එන්නම් අපේ හැමදෙරෙම. බැඳීම් කියන දේවල් වැඩි වුණාට භාවනාවක් වගේ දේවල් හිතට වැඩි වෙන්නේ නැහැ. ඒවා තියෙන්නේ හිතේ බර අඩු කරන්නමයි. එහෙමයි. පැය දෙක තුනක් දිනපතා භාවනා කළාම ওই හිතේ තියෙන බර අඩු වෙලා යනවා. එහෙමයි අපේ හැමදෙරෙම. හැබැයි අත්හරින්න බලන් එන්න. එකම දේ පුතේ අනේකා වෙනුවෙන් ජීවත් වෙන්න හිත හදාගන්න බලන්න. අපි මමත්වයේ බදාගෙන අපි ගැනම හිත හිතා මම මමය කිය කියා හිතන නිසා තමයි මට මං ගැන දුකක් එන්නේ. අපි ඉන්නේ අනේකා වෙනුවෙන් කියලා හිතන්නේ. එහෙමයි අපේ හැමදෙරෙම. එහෙමනම් නොවරදවාම භාවනා වැඩසටහනට සහභාගී වෙන්න. හොඳමයි අපේ හැමදෙරෙම. අපි එන්නම් අපේ හැමදෙරෙම. සුපත්ය. සමට හිතකර බවට විශේෂඥ වෛද්‍යවරුන් විසින් සහතික කළ නව බේබි ශිර්මි ඩයපර්ස්. දැන් ගැලින් බේබි සෝප් සුරතල් සත්ව රූප පහකින් රුපියල් 90කට Elephant House Cream Soda හැමදාමත් යෞවනයේ පොපියන චමත්කාරය. දැන් බලා මාර කේස් එක නේ බා. තාම අසිනී ගීතනක් ගැන හොයාගන්න බැරි වුණාද? ඌනේ බා. ඔන්න කල්නේත් මේ පැත්තට එනවා බුව මයියත් එක වුණාද කතා කරන්න තියෙනවා කි. සිරාඩ්. සුනිලා අසිනී ගෙදරින් ගිහිප එකට මටත් දුකයි බා. මයි ගැනත් දුකයි. ඒත් බං ඉතින් මුන් කැමැත්තෙන් කරගන්න දේවල් වලට අපි කියලා මොනවා කරන්නද? දැන් ඔය රෙජිස්ට්‍රේෂන් එකට තව දවස් දෙක තුනයි නේ තියෙන්නේ. ඕනේ. රෙජිස්ට්‍රේෂන් එකට කලින් දවසේ අපේ ෂෝ එක. ඒකින්ද මෙලෝඩියක් කරගන්න විදිහක් නැහැ නේ. ඒ දැන් ෂෝ එක නැත්තම් මොකක් හරි වෙන ප්ලෑන් එකක් දාගත්තා. ඌ ඉතින් මොකක් හරි ප්ලෑන් එකක් ගහනවනේ. අසිනිත් කැමති නම්, මහියත් කැමති නම්
මුන්දනට කොහෙර ගිහලා හැංගිලා ඉන්න කියලා පුළුවන්. ඊට පස්සේ මීට කසාද බඳින්න කියනවා. ආයි ඊට පස්සේ කාටවත් මුකුත් කරන්න බෑනේ. මොකද මොරක මුදලාලි එළියේ වෙඩි තියන්නද? වෙඩි තියන්න මොරක මුදලාලි නෙවෙයි. අර කල්පනා මුළු පාර්ලිමේන්තුවෙම දින තුවක්කුටි කරන් ගිහලා අපිට තීලා දායි. අපිට යකෝ මේ ගම්බි මුද්දාල යන්න වෙන්නේ. පිස්සුද පිස්සුද ඒව නම් දැන් හරියන්නේ නැහැ හොඳේ. හරි ඒ වුණත් ඉතින් මොකක් කර ගේමක් ගහනවනේ. දැන් අපේ කෙල්ල මයියව කසාද බැන්දට පස්සේ ආයි කාටවත් ඉතින් දඟලන්න බෑනේ බං. සුනිලා බොයි හිතන දේවල් එන්නේ බං සීන දේවල් එන්නේ චිත්‍රපටි වල විතරයි. ඇත්ත ජීවිතේම වෙන්නේ නැහැ බං. සමහර දේවල් අපිට වෙනස් කරන්න බෑ. අනිත් එක බං දැන් මුන් දෙන්න කොහොමවත් පාරවල් දෙයක යන හිත හදාගෙන ඉවරයි. මොන හිත හදාගෙන ඉල්ලද්ද? දැන් හිත හදාගෙන නම් අසිනි ගෙදරින් යයිද? දැන් ඇයි අසිනි ගෙදරින් ගියේ? එයාගේ රෙජිස්ට්‍රේෂන් එකට එයා කැමති නැති හින්දා. ඒකනේ ඔහොම ගිහිල්ලා හැංගිලා ඉන්නේ බං. හරි බං. ඒත් දැන් අපේ එකා කැමති වෙන්නේ නැහනේ බං. ඔබ පොඩක් තේරුම් ගනින්. උට කොච්චර කිව්වත් ඌ කැමති වෙන්නේ නැහැ බං. බලමුකෝ. දැන් කල් නැත් වෙනව ගුවනේ. ඌත් ඇවිල්ලා මොන හරි කියයිනේ. සමහර කට ඌගා මොක් කර විසඳුමක් ඇති. අතතම SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එකට ඇප්ලයි කරන්න. අද වගේම හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න. ඇන්ලීන් දැන් රුපියල් 690 සිට. ගයමු දවසක ජීවිතේ තාලේ. ගුණ පරපුරක සහතිකය ඇන්කර්. සමදා ප්‍රබෝධමත් සමක ආදරණීය සමදා නව රික්සෝනා සබන්. නැගිටින්න නැගිටලා ටිකක් වෙලා බලන්න. ඉතින් අදත් ඒක ගෙනල්ලානේ. කතා කළා නම් මං එනවනේ. අයියෝක මොකක්ද අනේ? දැන් කොහොමද ඔයාගේ හිතට? හිතට මාර සනීපයි. අස්තමයි දසනේ. ඔයා මට ලොකු හයියක් වුණා. Thank you. ඔයා ලොකු උදව්වක් කළේ. ඒ මොකක්ද? මං එදා රෑ මෙහෙ ආවේ මාට අසරණ වෙලා. කර කියා ගන්න දෙයක් නැතුව. ඇත්තටම වෙන කියන්න කෙනෙක් හිටියේම නැද්ද? හිටියා. ඒත් වැඩක් වුණේ නැහැ. ඔව් ඉතින් කියනවා නම් ඉතින් කියන්න හිටියේ මහී අයියා විතරනේ. දැන් එයාත් නැහැනේ. ඒක තමයි. හරි හරි. කවුරු නැති වුණත් දැන් මම ඉන්න ඕනම දෙයකට. Thank you, Dasani. හැබැයි මට එක දෙයකට සමා වෙන්න. මොකද්ද? මං දන්නේ මං වැරද්දක්ද කළේ කියලා. හැබැයි මං ඒ දේ කළේ ගොඩක් හිතලා. මොකද්ද? ඔයා මට ඔයාගේ පෞද්ගලික දෙයක් කිව්වේ මාව විශ්වාස කරලානේ. හැබැයි මං ඒක පන්සලේ හාමුදුරුවන්ට කිව්වා. හාමුදුරුවන්ට? නෑ මම ඒ දේ කළේ හේතුවක් ඇතිව. මම උන්වහන්සේ දන්නවා. මගේ ජීවිතේ ප්‍රශ්න ඇති වුණු වෙලාවක අපේ අම්මා තමයි උන්වහන්සේ ළඟට එක්කන් ගියේ. ජීවිතය ගැන අතාරත්‍ය උන්වහන්සේ දේශනා කරනවා අහලා ඇත්තටම මගේ හිත නිවුණාසෙනේ. අත්තමයි වඩ පිං. මට එච්චරයි කියන්නේ. අම්මෝ මම බය වුණා. ඇයි? ඇයි වමට බැන්නොත් එහෙම? ඇයි මම බයින්නේ? ඔයාගේ පෞද්ගලික දේවල් ඇයි හාමුදුරන්ට කිව්වේ කියලා? අනේ නෑ. ඔහොඳ වැඩක් කළේ. අනිත් එක එහෙම කිව්වයි කියලා හාමුදුරුවෝ වැරද්දයක් කියන්නේ නෑනේ. හාමුදුරුවෝ දේශනා කරන අපේ ජීවිත හදාගන්න දේවල්. මං ඒක හින්දමයි කිව්වේ. දැන් ඔයා කිතරට කතා කරනවද? තාම මං ඒ ගැන හිතනවා. හරි හරි. කිසිම බලපෑමක් නැහැ. මෙහි ඉන්නවා කියලා ඉතින් එහෙම දවසක් නැහනේ. ඔයාට ඕන කාලයක් මාත් එක්ක ඉන්න පුළුවන්. හැබැයි හිත හදාගන්න ඕනේ. හරිද? ඔයා ආයිවතාවක් ලස්සන ජීවිතේ පටන් ගන්න ඕනේ අසිනි. මේ හැමදේම අමතක කරලා. කාතකට හාමුදුරුව කියන කතාවත් ඇත්ත. මොකද හාමුදුරුව කියන්නේ? අපේ අම්මලා තාත්තලාත් පව්.
එයාලා අපේ සතුර නැති කරන්න හිතලා වැරදක් කරනවා නෙමෙයිනේ. වරදක් කියලා දන්නේ නැතුව අපිව සතුටු කරන්න හදනවා. ගෙදර කවුද? ගෙදර කවුද? කවුද? එනවා. අංකල්. අසනේ ඉන්නවනේ. ඔව් ඔව් ඉන්නවා අංකල්.